දැන් ඉස්සර තිබුණ පුදුම හැල්ලිය සංස්කෘතිය. සමහර ළමයි එනවා කාලයක් තිබුණා. එයා ඉතින් ගානවා වැක්කිරේ. ඔවා ඔළුවට හොදක් නෑ. ඇත්තටම ඉස්සරම මිට අවුරුදු කීපයකට පෙර ඔය ලෝගේ කොට පදින ඉස්කෝලේක ළමෙක් හැජල් ගාලා මැරුණා. ඒ හැජල් වෙ ලංකාවට ගොඩක් ගෙන ප්‍රමිතියක් නෑ. ගෙනල්ලා හැජල් ගාලා ඊට පස්සේ ඇලර්ජි වෙලා මෙයාගේ කපාටම මේ ඉදිමුණා. ඊට පස්සේ හුස්ම හිර වුණා. පොඩි වෙලාවක් ඇතුළත මේ ඉදිමුණා ටක් ගාලා. එයාගේ හැමත ඒක ඇලර්ජි වුණා මොන හරි වෙලා. අසාත්මිකතාවයක් ඇවිල්ලා මේ ඉදිමිල හිර වුණා. හිර වෙලා මැරුණා. ඒ නිසා ඔවා ගාන්නපා තියෙන කොණ්ඩේ සවුත් වෙලා ඔය අනවශ්‍ය ලෙස පාට ගාගෙන ටින් කරගෙන අපි ඇත්තටම එන්න කියන්නේ නැහැ මේක අපි ඉගෙන ගන්න තැන කොණ්ඩ සාමාන්‍ය විදිහට කොටට කපලා ඔළුව හොඳට පීරලා තියෙන විදිහට ඇඳගෙන එන්න පිරිසිදුව පිරිසිදුව අඳින්න අද ඇඳ ඇඳුමක් හෙට අඳින්න එපා හොදන්නේ නැතුව දවස් දෙක තුන අඳින්න එපා තවත් නගපාත ඉන්න ඕනනේ සොඳ වෙලුන් තවරන්නම ඕනේ නැහැ තියෙන කෙනෙක් එහෙම තවර ගන්න නැහැ නමුත් පිරිසිදුව අඳින්න පත්තු දෙකක් අපි ගන්නකොට අපි ටිකක් ඒක ගෙවිලා තියෙනකොට අඩිය හදිසියවත් ගැලවුනොත් අපි ඉස්සරම නම් අපි චූටි කාලේ ඔක අලෝනෝ නේ ලෑල්ලටම ගෙවිලා යන කම්ම තමයි පාවිච්චි කරන්නේ සමහර සපත්තු උඩ හොඳ නම් අපි කරන්නේ ඔය පාර අයිනේ ඉන්න සපත්තු හදන තැනකට ගිහිල්ලා අපි අඩියක් රබර් වලින් ගහ ගන්නවා ගහගෙන ඒක අලෝකගෙන ඒ සපත්තු දෙක සෑහෙන කාලයක් පාවිච්චි කරනවා දැන් අපි එහෙම කරන අඩුයිනේ නමුත් අපිට ටික කාලයක් ආයි එහෙම කරන්න වෙයි අපි අපිම ගොඩ නැගෙනකම් අපිට ලැබුණු පහසුකම් පෙරට වඩා අඩුවේ පෙර ඇඳ තරමටම සමානට ඇඳුම් පැළඳුම් අඳින්න බැරි වෙයි. කමන්නේ නැහැ. අපි තියෙන ඇඳුම පරිස්සම් කරලා පිරිසිදු අඳිමු. පන්තියට එනකොට අපි උත්සවයකට යනකොට වෙඩින් එකකට යනකොට වගේ අඳින්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට ඇඳගෙන ඉන්න. විනයක් සහිතව ඇඳගෙන ඉන්න. එළවලුදී පන්තියට කොට කලිසම් වගේ ඇඳගෙන ඉන්න දෙනවා අඩුයි. ඒක ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන් ඇඳගෙන ඉන්න. නමුත් ඉතින් අපි පොඩ්ඩක් අපේ තියෙන ක්‍රමවේදෙත් එක්ක පොඩ්ඩක් ඒක බලනවා. හරි ආවොත් අපි එකපාරට ගෙදර යවන්නේ. දිග කලිසම මම මෙතන දෙන්න යන්නෙත් නැහැ.